ශ්‍රීලංකා කණ්ඩායමත් එංගලන්ත කණ්ඩායමත් අතරේ පළවෙනි ටෙස්ට් තරගයට සෙල්ලම් කරන එංගලන්ත කණ්ඩායමට අහම්බෙන් එකතුණු ක්‍රීඩකයෙක් තමයි බෙන් ෆොක්ස්. එංගලන්ත කඩු ලකුණු ක්‍රීඩක ජොනි බ්‍රේඩ්ෂෝව ආබාධයට ලක්වීමත් එක්ක තමයි ෆොක්ස් කණ්ඩායමට එන්නේ. මේ මාපු ෆොක්ස් තමන්ගේ පළවෙනි ඉනිමේ ශතකයක් ලබා ගන්න සමත් වෙන්නේ නම් දරාපු එංගලන්ත ප්‍රතිකරු කවුරුවත් ලකුණු 50 සීමාවට එන්නත් අසමත් වෙද්දී ෆොක්ස්ගේ මේ ශතකයේ වාර්තා පොතට යන්නේ කඩු ලකුණුක් තමන්ගේ පළවෙනි තරගයේ ශතකයක් ගත්ත පළවෙනි අවස්ථාව විදිහට. ෆොක්ස් මේ තරගයේ ලකුණු 107ක් ගන්නේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට පොදි මුහුණ දෙන ගමන්ම ශ්‍රී ලංකාවේ පන්දු රකින්න උඩ පන්දු බිම දාපු වාසියත් අරගෙන ෆොක්ස්ට කලින් මේ දක්ෂතාවය පෙන්ලා තින්නේ ටොම් බ්ලන්ඩල් කියන නවසීලන්ත කඩුලු රකින්නා. 2017 දී කොදෙව් කණ්ඩායමට එරෙහිව තමන්ගේ පළවෙනි ටෙස්ට් තරගයේම ලකුණු 107ක් නොදෙවි ලබාගෙන තමයි මේ වාර්තාවට ඇතුල් වෙන්නේ. එංගලන්තේ හිටපු කඩුලු රකින්නෙක් වෙන මැට් ප්‍රයර් 2007 දී කොදෙව් කණ්ඩායමට එරෙහිව මුහුණ දුන්නු තමන්ගේ පළවෙනි ටෙස්ට් තරගයේ ලකුණු 126ක් ලබාගෙන මේ වාර්තාවේ නම ලියාගෙන ඉන්න කඩුලු රකින්නෙක්. මේ වාර්තාවේ ඉන්න පළවෙනි ටෙස්ට් තරගයේ වැඩිම ලකුණු ගත්ත ප්‍රතිකරු අතරේ දෙවෙනි තැන ඉන්නේ රොමිෂ් කලුවිතාරණ. කලුවේ 1.92 ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කරපු තමන්ගේ මංගල ටෙස්ට් තරගයේ ශතකයක් ලබාගෙන තමයි මේ වාර්තාවේ තමන්ගේ තැන වෙන් කරගෙන තියෙන්නේ. කලු තමන්ගේ පළවෙනි ඉනිමේ නොදෙවි ලකුණු 132ක් ගන්න සමත් වෙනවා. වාර්තාවේ වැඩිම ලකුණු ගත්ත ප්‍රතිකරුවා විදිහට ඉන්නේ බ්‍රෙන්ඩන් කුරුප්පු. 1987 දී නවසීලන්තයට එරෙහිව පළවෙනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන කුරුප්පු තමන්ගේ පළවෙනි ඉනිමේ නොදෙවි ලකුණු 201ක් ලබාගෙන තමයි වාර්තාවේ පළවෙනි තැන දිනාගන්නේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපේ subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නම් දෙසපරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.